කොරෝනා, කොවිඩ්, ඇන්ටිජන්, සංචරණ සීමා. මේ වචන ගොඩක් දුරට අහන්න ලැබෙන වචන. ලෝකේ පුරාම මේ කාලේ පැතිරියන මේ වසංගතය අපේ රටටත් සිමින් සෙමින් ලං වෙමින් විශාල බලපෑමක් සිද්ධ කරමින් යන වෙලාවක්. අද අපි හිතුවා ඒ නිසාවෙන් මේ වෙනස් වැඩසටහන ගේන්න. ඇමරිකාව, එංගලන්තය වගේ ප්‍රබල රටවල් මේ කොරෝනා වසංගතයේදී දනගහද්දී ලෝකයේ එහාම කොනේ තියෙන පුංචි රටක් ලෙස නවසීලන්තය මේ කොරෝනා මැඩපැවැත්වීමෙන් අංක එකට ඇවිල්ලා තියෙනවා. අන්න ඒක ගැන තමයි අද අපි විශේෂයෙන්ම කතා කරන්නේ. මොකද ලාංකික අපිට මේ ප්‍රශ්නය ලංකාවෙන් පුරා දමන්න නම් අපි කොහොමද මේ ව්‍යසනයට මුහුණ දෙන්නේ කියලා තව දුරටත් හිතලා බලන්න ඕනේ. නවසීලන්තයට කොරෝනාවෙන් බැට හම්බින්නේ 2020 මාර්තු අගභාගයේදී. නවසීලන්ත රජය නිවෙනකොටත් කොරෝනා වසංගතයට මුහුණ දෙන්නේ මොන වගේද කියලා හරි අපූර්වවට සැලසුම් ගත කළ තිබ්බා. ඒ සැලසුමේ ඉතාම සාර්ථක ප්‍රතිඵලයක් විදිහට නවසීලන්තයට එම අවුරුද්දේම අගෝස්තු ජූලි මාස වන විට මේ තත්ත්වය මුලින්ම ඒ රටින් උපුරා දමන්නට හැකියාව ලැබුණා. එහි ප්‍රතිඵලයක් විදිහට නවසීලන්තයට ඔස්ට්‍රේලියාව සමග සංචාරණ බුබුලක් ඇති කරගන්නටත් හැකියාව ලැබුණා. අපි දැන් බලමු මොනවද නවසීලන්තය විශේෂයෙන් මේ සඳහා කරපු ක්‍රියාමාර්ග කියලා. මේ සඳහා උන් කළේ කෙටිපණියඩියක් මාර්ගෙන එදින සවසම සියල්ලම දැනුවත් කරලා අවසානයේදී එදිනම සවස් භාගයෙන් මාධ්‍ය සාකච්ඡාවක් මගින් මේ පිළිබඳව ජනතාවට පුළුල් අවබෝධයක් ලබා දී මෙරට පවතින හදිසි අනතුරු ඇඟීමේ ව්‍යවස්ථාව මගින් ඒට ඉතාමත් පහසුවෙන් ඉඩහසර සලසා දෙන්නට ඔවුනට හැකියාවක් ලැබුණා. හරි, දැන් එහෙනම් අපි බලමු කොහොමද ඒගොල්ලෝ මේ කොරෝනා වසංගතයේ ඒ රටින් අතුගාලා දාන්න ගිනාපු ක්‍රමෝපාය. එහෙම නැත්නම් ඒගොල්ලෝගේ නම් කියනවා නම් එලිමිනේෂන් ස්ට්‍රැටජි එක. ඒ සඳහා ඔවුන් ප්‍රථමයෙන්ම ඇලර්ට් ලෙවල් 4කින් සමන්විත ක්‍රමෝපායක් හඳුනා දුන්නා. මොකක්ද මේ ඇලර්ට් ලෙවල් 1 කියන්නේ? ඇලර්ට් ලෙවල් 1 වලදී වෙන්නේ විශේෂම කියනවා නම් බෝඩර් රිස්ට්‍රික්ෂන් නැත්නම් දේශ සීමා. ඒවත් තර්කීයමක් කරනවා. ඒ වගේම ඔය ගුවන් යාන නැත්නම් මගේ ප්‍රවාහන නැත්නම් බස් රථවල මුඛ ආවරණ පැරදීම අනිවාර්ය කරා. ඒ වගේම කන්ටැක්ට් ට්‍රේසිං වැනි ඇප් වලින් මිනිසුන්ගේ ගමන් කරන ස්ථාන වගේ ඒවා ට්‍රැක් කිරීමක් සිදු කරා. ඒ වගේම මේ ඇලර්ට් ලෙවල් 2 වල පෙරකී නීති සමගින්ම තවත් තරකිරීමක් කරලා තියෙනවා. ඒක තමයි මිනිස්සු 100ක් වැනි පිරිසකකට සීමා කරපු පෞද්ගලික උත්සව නැත්නම් විවාහ උත්සව, උපන්දින සාද වැනි දේවල්, ඒ වගේ දේවල් වලට අවසර ලබා දීලා තියෙනවා. හැබැයි ඒකත් ලිමිටඩ් කරලා. ඇලර්ට් ලෙවල් 3 වල තවත් තරකිරීමක් කරනවා. ඒක තමයි මිනිස්සුන් 10කට ඕන් සීමා කරනවා. ඉතින් මිනිස්සු 10කට රැස් වෙන්න පුළුවන් සෞඛ්‍ය නීති රීති වලට අනුව. ඒ වගේම මෙහිදී පොදු ස්ථානයේ නැත්නම් පුස්තකාලවල ජිම් වගේ දේවල් හැමදේම වසා තැවෙනවා. ඒ විතරක් නෙමෙයි, මොවුන් රජයෙන් යෝජනා කරනවා මිනිසුන්ට පුළුවන් නම් ගෙදර ඉඳන් වැඩ කරන්න කියලා. මොකද ඒක එක පැත්තකට අර කන්ටැක්ට් වෙන්නේ නැති හින්දා. හැබැයි මේක අනිවාර්ය නීතියක් නෙමෙයි, උන්ට කැමති නම් කරන්න පුළුවන් නැත්නම් නොකර ඉන්න පුළුවන්. ඒ වගේම මෙහිදී ඉගෙනුම් සේවාවන් නැත්නම් අපි කියන්නේ විශ්වවිද්‍යාල පාසල් නැත්නම් ඩේ කෙයාර්ස් නැත්නම් දිවාසුරුක මධ්‍යස්ථාන වගේ දේවල් වසා තැවෙනවා. හැබැයි මෙහිදී ඔවුන් ආහාර සේවාවන් නැත්නම් කෑම බෙදා දීම වගේ දේවල් අනිවාර්ය කරන ඇලර්ට් ලෙවල් 4 නැත්නම් අවසාන ඇලර්ට් ලෙවල් එක විදිහට තියෙන්නේ. මෙහිදී ඔවුන් නිවසෙන් බැහැරව කිසිම ස්ථානකට යෑමට ඔවුන් අවසර ලැබෙන්නේ නැත්නම් රජයෙන් පූර්ණ ලොක්ඩවුන් කිරීමක් කරන රට. මෙහිදී අත්‍යවශ්‍ය සේවාවන් වලට ඔවුන් ඉඩ ලබා දීලා තියෙනවා. මෙහිදී ඔවුන් පොදු ප්‍රවාහන සේවා, සුපිරි වෙළඳ සල්, තැපැල් සේවාවන් වගේ අත්‍යවශ්‍ය සේවාවන් වලට ඔවුන් ඉඩ ලබා දීලා තියෙනවා. එමෙන්න අපි සඳහන් කළ යුතුයි අපි මේ කරන සංසන්දනයේ හුදෙක් ඔබගේ අධ්‍යාපනය සඳහාම පමණක් බවත්. මොකද නවසීලන්තයත් ශ්‍රී ලංකාවත් අපට සංසන්දනය කිරීමට නොහැකි නිසා ලංකාවේ මිලියන 22කට පමණ අධික ජනකා ජීවත් වෙනවා. එමෙන්ම නවසීලන්තයේ ජීවත් වෙන්නේ මිලියන 5ක් පමණයි. ඒ අතර ගත්තාම ජන ඝනත්වය ලංකාවේ හරිම අධිකයි. එමෙන්ම මෙය හුදෙක් රජයකින් පාලනය කිරීමට නොහැකි දෙයක්. ජනතාවගේ හික්මීමද මේ සඳහා අත්‍යවශ්‍යයි. අපි දැන් බලමු නවසීලන්ත රජය විසින් පනවන ලද මේ නීති සමාජය ක්‍රියාත්මක වෙන ආකාරය. එයින් අපට උකහා ගත හැක්කේ මොනවද කියලා. මුලින්ම අපි ගියේ නවසීලන්තයේ සෑම දිනෙකම එදිනෙදා භාණ්ඩ මිලදී ගන්න සුපිරි වෙළඳසල් වලට. වෙනදාට වඩා යම් තදබදයක් තිබුණත් සියලු පාරිභෝගිකයන් මුඛාවරණ පැළඳ සිටිනව දකින්නට ලැබුණා. එමෙන්ම සමාජ දුරස්ථභාවයත් පවත්වා ගනිමින් කටයුතු කරන බවක් පෙනී ගියා. තවත් විශේෂතයක් වන්නේ සෑම පොදු ස්ථානයකට ඇතුල් වෙන විටම ඇප් එකක් මගින් වාර්තා කිරීමක් සිදුවීම. එයින් හදිසි කොවිඩ් පැතිරීමකදී ජීනෝම් සීක්වන්සින් තාක්ෂණය මගින් එම පැතිරීමට අදාළ කොවිඩ් පොකුර සොයාගන්නට හැකි වෙනවා. නිවසට පැමිණෙන ලිපි සහ කුරිය සේවාද ආරක්ෂාකාරියෝ සිදුවෙමින් පවතින බව පෙනී ගියා. සෞඛ්‍යයට අහිතකලත්
මත්පැන්ද නිවසට ගෙන්වා ගැනීමට අවසර දී තිබීම විශේෂිත කරුණක්. ලෙවල් 4. එහෙම නැත්නම් සම්පූර්ණ ලොක්ඩවුන් කිරීමකදී සුපිරිනි වෙළඳ සැල්, ඉන්ධන පෙරවුම් හල්, ඔසුසල් සහ ලොන්ඩ්‍රි පමණක් විවෘත කිරීමට අවසර දී තිබීම රෝගය පැතිරීම වළක්වා ගැනීමට මනා පිටුවහලක්. මේ සියල්ලටත් වඩා මෙරට වාසීන් තමන්ගේ පවුලේ මානසික සුවය, ශාරීරික සුවතාවය පිණිස සමාජ දුරස්ථභාවය පවත්වමින් නිවසින් පිටතට යාමටද අමතක නොකළ බවක් පෙනී ගියා. රටේ අගමැති, සෞඛ්‍ය ඇමැති, සෞඛ්‍ය අධ්‍යක්ෂක දිනපතා රටේ වර්තමාන තත්ත්වය මාධ්‍යයට පැහැදිලි කිරීම නිසා අනිසි සමාජ බියක් ඇතිවීම වැළකී යනවා. ඒ විශේෂිත කරුණක්. හරි, දැන් අපි නවසීලන්ත එන්නත් කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් අවධානය යොමු කරමු. දැනට නවසීලන්ත රජයේ අනුමැතිය ලැබී ඇති එකම එන්නත බයෝටෙක් ෆයිසර්. මෙය වයස අවුරුදු 12ට වැඩි සියලු දෙනාටම නොමිලේ ලබා දෙනවා. එමෙන්ම මේ වන විට නවසීලන්තයේ මිලියන 3.5කට අධික ප්‍රමාණයක් එන්නත් ලබා දී ඇති බවත් වාර්තා වෙනවා. අත්‍යවශ්‍ය සේවාවල දේශ සීමා සේවකයින්, සෞඛ්‍ය සේවකයින්, ඔවුන්ගේ පවුලේ අය, වයෝවෘද්ධ පුද්ගලයින්, ඔවුන්ගේ භාරකරුවන් වගේ අයට ප්‍රමුඛත්වයක් ලබා දීමටත් ඔවුන් අමතක කරන්නේ නැහැ. වයස් සීමාවන්ට අනුව විද්‍යුත්ව ලියාපදිංචි වූ අයට වේලාවක් වෙන් කරගෙන එන්නත ලබා ගැනීමටත් ඔවුන් අවසර දී තිබෙනවා. දිනෙන් දින ඉහළ යන කොවිඩ් මාරයා පරදන්නට නම් නිතර මුඛාවරණයක් පළඳමු. එය නිසියාකාරයට පළඳමු. දෑත් පිරිසිදුව තබා ගනිමු. සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරමු. එන්න අප සෑම එක්වෙමු. කොරෝනා මාරයා පරදමු. අනාගතය රැකගනිමු.